ද්‍රාවණය තනුක සල්ෆියුරික් අම්ලය සමග දක්වන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. පළවෙනි එක ලෙඩ් නයිට්‍රේට්. ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණය සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරාම ලෙඩ් සල්ෆේට් හැදෙන්නේ. ලෙඩ් සල්ෆේට් ජලයේදී වෙන්නේ නැහැ. ඒක අවක්ෂේපයක්. අය හැදෙන්නේ නයිට්‍රික් අම්ලය. ඔන්න ඔය ආකාරයට තුලිත රසායනික සමීකරණ ලියලා තියෙන්න ඕනේ. ලකුණු 4යි. ammonium carbonate ද්‍රාවණයක් sulfuric අම්ලය සමග ප්‍රතික්‍රියාව. carbonate එකට අම්ලයක් දාපුවම carbon dioxide වායුව සහ ජලය ammonium carbonate වලින් ඉතුරු වෙන්නේ ammonium අයන sulfuric අම්ලයෙන් ඉතුරු වෙන්නේ sulfate. ඒ නිසා හැදෙන්න ඕනේ ammonium sulfate. මේ තියෙන විදිහට සමීකරණ තුලිතයි. ලකුණු 4යි. තුන්වෙනි එක ammonium nitrite සල්ෆියුරික් අම්ලයක ප්‍රතික්‍රියා කරනකොට ඔක්සිජන් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හැදෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. නයිට්‍රයිටයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනකොට නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. වාතයේ තියෙන ඔක්සිජන් එක්ක නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරපුවාම නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව සල්ෆියුරික් අම්ලයෙන් ඉතුරු වෙනවා සල්ෆේට් අයන ඇමෝනියම් අයන ඉතුරු වෙනවා. ඒ නිසා ඇමෝනියම් සල්ෆේට්. මේදේ සමීකරණය තුලිත කරලා ලියන්න ඕනේ. එතකොට ලකුණු 4යි. සිල්වර් නයිට්‍රේට් සල්ෆියුරික් අම්ලයක ප්‍රතික්‍රියා කරපුවාම සිල්වර් සල්ෆේට් අවක්ෂේප වෙනවා සහ නයිට්‍රික් අම්ලය. සමීකරණය විදිහට තුලිත වෙන්න ඕනේ. ලකුණු 4යි.